අවසානයේ සෑදුණු මිනිසා එනම් දුක්ඛස්කන්ධය සහ පංචස්කන්ධය එකමද? වෙනස්කම් තියෙනවා නම් වෙනස පැහැදිලි කර දෙන්න. තෙරුවන් සරණයි. හොඳ ප්‍රශ්නයක්. දැන් මනුස්සයෙක් ගැන අහන්නේ. මේ කියන්නේ මනුස්ස කියන භවයට අදාළව දුක්ඛස්කන්ධය සමුදේ වීම ගැන අහන්නේ. දැන් බුදු පියාණන් වහන්සේ මේ ධර්මයේ පෙන්වා දීමේදී කොහෙදිවත් දේශනා කරන්නේ නැමේ සත්‍යයක් උපදින්නේ කියලා. ඒව මේ තස්ස කෙවලස දුක්ඛස්කන්ධස සමුදී හෝති. දුක්ඛස්කන්ධයක් සමුදී වුනේ කියලා. දැන් අපි දුක්ඛස්කන්ධේ තමයි නමක් දාගෙන තියෙන්නේ. සිරිපාල ගුණපාල යන ආදිවාසී. මොකක් හරි නමක් දාගත හැසිරියාවති සුමනාවති යන ආදිවාසී. නැත්තම් නවීන නමක් හරි. මොන විදිහ නමක් දාගත්තත් මේක දුක්ඛස්කන්ධේම තමයි. ත්‍රයි කාලයට මේකයි. දුක්ඛස්කන්ධය අඩු වැඩි කන් තියෙන කාලෙන් කාලෙට. ඒ කාලවල මිනිස්සු තමන්ගේ අවිජ්ජාව නිසා සකසා ගන්නා වූ ඒ වැඩපිළිවෙල ඇතුළේ දුක අඩු වෙනවා වැඩි වෙනවා. දැන් මේ වෙනකොට අපි හිතාගෙන ඉන්නේ ලෝක මිනිස්සු වැඩියෙන් සැප විඳිනවා කියලා. නමුත් මේ කාලේ තමයි මිනිස්සු වැඩියෙන් දුක් විඳින්නේ. මොකද මේ වෙනකොට මිනිස්යාගේ අවිජ්ජාව බලවත්, අතිශය බලවත්. මේ ලෝකේ තියෙන මේ ක්‍රියාවලිය දිහා බැලුවම, මේ කාම වැඩපිළිවෙල දිහා බැලුවම පේනවා මේ වෙනකොට ලෝකේ අවිජ්ජාව අතිශය බලවත් වෙලා කියලා මිනිස්යන්ගේ. හැබැයි පෙර වාසය කරපු මිනිසුන්ගේ අවිජ්ජාව යම් තාක් දුරට මීට වඩා දුරු වෙලා තිබුණා ධර්මයේ පැතිරිලා තිබිච්ච නිසා. හැබැයි එන්න එන්න අවිජ්ජාව වර්ධනය වෙනවා. අවිජ්ජාව වර්ධනය වෙන්න දුක්ඛස්කන්ධයයි තර වෙන්නේ. හැබැයි අපි හිතන් ඉන්නේ මොකද්ද? එන්න එන්න ලෝකයා සැපයට පත් වෙනවා කියලා. නෑ, එන්න එන්න ලෝකයා විපතටයි දුකටයි පත් වෙන්නේ. විනාශය කරා යන්නේ. මෙලොවත් වනසගෙන පරලෝ මහා නිර්වලට ඇදගෙන වැටෙනවා. తాවකාලික සුළු ආස්වාදයක් ගැන සතුටකට පත් වෙන්න ගිහිල්ලා අප්‍රමාණ කාලයක් දුක් විඳින සත්‍යය බවට පත් වෙනවා සංසාරේ. ඒක තමයි වර්තමානයේ සිද්ධ වෙන දේ. එහෙමනම් මේ දුක්ඛස්කන්ධයට තමයි අපි මේ සත්‍යය කියලා පනවගෙන තියෙන්නේ. මිනිහෙක් කියන්නේ සත්‍යෙක් කියන්නේ මොකක් හරි නමක් දාගෙන යම්කිසි සම්මුතියක් පනව ගන්න මේ දුක්ඛස්කන්ධයට. එතකොට චතුරපුරි මහත්මයා අහන ප්‍රශ්නේ මේ අවිජ්ජාවෙන් ආරම්භ වෙලා දුක්ඛස්කන්ධයක් වශයෙන් ඒ හටගන්නා වූ මිනිසා සහ නැත්නම් ඒ සත්‍යයා සහ පංචස්කන්ධය කියන්නේ එකද දෙකද කියලා. මෙහෙමයි. පංචස්කන්ධයක් කිව්වොත් ඒ සමුදේ උනේ එහෙම වුණොත් සියලුම දෙනා එක හා සමාන වෙනවා. මිනිස්සු ඔක්කොම පංචස්කන්ධයක් කිව්වොත් එහෙනම් ඔක්කොම එක හා සමාන වෙනවා. මොකද ඒකට හේතුව පංචස්කන්ධයේ වෙනසක් නෑ. එහෙනම් වෙනසක් තියෙන කුමකද? පංච උපාදානස්කන්ධය. ඒ කිව්වේ ඒ ස්කන්ධ ඒ සිත්වලින් උපාදාන වෙලා තියෙන ස්වභාවයේ වෙනසක් තියෙනවා. මෙන්න මේ වෙනස මතයි ලෝකේ විවිධත්වයක් නිර්මාණය වෙලා තියෙන්නේ. සත්පුද්ගල ප්‍රපංච දෘෂ්ටි සකස් වෙලා ඊට අනුකූල සත්පුද්ගල ප්‍රභේදකරණයක් සකස් වෙලා තියෙන්නේ මෙන්න මේ පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය නිසා. ඒ නිසා මිනිහෙක් විදියට මේ උපදින්නේ පංචස්කන්ධයක් නෙවෙයි, පංච උපාදානස්කන්ධ. ඒක හොඳට තෝරගන්න ඕනේ. මිනිහෙක් නෙවෙයි මොකෙක් හරි කමක්. සත්‍යයක් විදියට මේ පහළ වෙන්නේ පංචස්කන්ධයක් නෙවෙයි, පංච උපාදානස්කන්ධය. මොකද පංචස්කන්ධයක් නම් සකස් වෙන්නේ. එහෙනම් එතන කිසිම ගැටලුවක් නැහැ. මොකද පංචස්කන්ධයක් නම් පවතින්නේ එතන. එහෙනම් එතන උපාදානත් නැහැ. එහෙනම් ඒ ක්‍රියාවලිය තුල නැවත සමුදේ වීමකුත් ධර්ම සමුදේ වෙන්නෙත් නැහැ. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ඉවරයි. පංචස්කන්ධය කියලා භාගතුන් වහන්සේ පෙන්වන්නේ පොදු සම්මුතිය ඇතුලේ. මේ කියන්නේ සියලු උපාදානස්කන්ධවල තියෙන ස්කන්ධ ටික අරගෙන බැලුවොත් මෙතන පේනවා ස්කන්ධ පහ. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. ඒ සත්‍යයක් විදිහට නැත්තම් ඒ විභේදකරණය ඇතුලේ, ප්‍රභේදකරණය ඇතුලේ වෙන වෙනම ආකාරයේ නාම රූප ධර්ම සකස් වෙලා ඊට අනුකූල හැඩතල නිර්මාණය වෙලා ලෝකේ විවිධත්වයක් පෙනුණත් මේ සියලු උපාදානස්කන්ධවල පොදු සම්මුතිය පංචස්කන්ධය. ඒ කියන්නේ මෙතන තියෙන රූප ගොඩක් රූපස්කන්ධයක්, වේදනා ගොඩක් වේදනාස්කන්ධයක්, සංඥා ගොඩක් සංඥාස්කන්ධයක්, සංකාර ගොඩක් සංකාරස්කන්ධයක්, විඥාන ගොඩක් විඥානස්කන්ධයක්. ඒ ගතිචිත්තයන්ට අනුකූලව ඒ ස්කන්ධ උපාදානී වෙලා තියෙන ස්වභාවය වෙනසක් නිසා අන්න ඒ ස්කන්ධයන්ගේ යම්කිසි ප්‍රභේදයක් පේනවා, විභේදනයක් පේනවා. අන්න ඒක තමයි ලෝකේ සත්‍යයන්ගේ විවිධත්වය. මිනිස්සු හැටියට හරි සත්තු හැටියට හරි නැත්තම් විවිධාකාර මේ මිනිස් තිරිසං දේව භව විවිධාකාර භව තියෙනවා. මිනිස් භව, තිරිසං භව, දේව භව,
ඊළඟට ඔය 31 තලයේ අනන්ත අප්‍රමාණ භවති මේ අනන්ත අප්‍රමාණ කුල තියෙන සත්ව කුල තියෙන ඉතින් ඒ විවිධාකාර භව තියෙන තිරි සම්භව නිර භව අසුර භව ප්‍රේත භව මිනිස් භව දේව භව බ්‍රහ්ම භව යන ආදී වශයෙන් ඒ භවයන් තුලත් තව විවිධාකාර අනු මිනිස් අනු සත්ව කුල තියෙන අනු සත්ව කුල මෙන්න මේ විවිධාකාර සත්ව කුල සහ අර භව නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ පංච උපාදාන ස්කන්ධයේ තියෙන විවිධත්වය මත නමුත් සමස්තයක් විදිහට මේ සියලු ස්කන්ධ ටික එක කොටකට දැම්මහම එතන තියෙන්නේ පංචස්කන්ධයක් එතන තියෙන රූප ගොඩක් වේදනා ගොඩක් සංඥා ගොඩක් සංකාර ගොඩක් විඥාන ගොඩක් 11 ආකාරයි අතීත වර්තමාන අනාගත ළඟ දුර හීන ප්‍රණීත ඕලාරික සුකුම අභ්‍යන්තර බාහිර යන ආදී වශයෙන් 11 ආකාරයක ස්කන්ධ ගොඩක් තමයි මේ තියෙන්නේ පහක් ස්කන්ධ පහක් රූපස්කන්ධය වේදනාස්කන්ධය සංඥාස්කන්ධය සංකාරස්කන්ධය විඥානස්කන්ධය හේතුඵල හේතුඵල වශයෙන් අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් කර්මයෙන් ආහාරයෙන් නිබ්බන්දි ලක්ෂණයෙන් සමුදේ වුණා වූ ඒ උපාදාන ස්කන්ධයන්හි පවතින ඒ විවිධත්වය තමයි අපට මේ ලෝකයේ තුල විවිධ සත්‍ය වශයෙන් පේන්න අරගෙන තියෙන්නේ. එහෙම නැතුව මේ විවිධත්වය යම් දවසක අවසන් වුණා නම් ඒකීයත්වයක් පේන්න පටන් ගන්නවා රහතන් වහන්සේ. අන්න එහෙනම් රහතන් වහන්සේ කියලා කියන්නේ අන්න අර උපාදානයන්ගෙන් තොර වෙච්ච ස්වභාවය. ඒ ස්වභාවයට අහම මොකද වෙන්නේ? එතන තියෙන ස්කන්ධ පහක් විතරයි. එහෙනම් ස්කන්ධ පහකට සත්‍යයක් පනවන්න බෑ. ඒකයි එදාට සත්‍ය සත්වත්‍ය අවසන් වෙන්නේ. එහෙනම් එදාට අරිහතුන් වහන්සේ කියලා කියන්නේ රූපේටවත් වේදනාවටවත් සංඥාවටවත් සංකාරයටවත් විඥාණයටවත් නෙවෙයි. රහතන් වහන්සේ කියලා කියන්නේ පාරිශුද්ධ චිත්ත ස්වභාවය ක්‍රියාත්මක වන මේ ස්කන්ධ ක්‍රියාවලියට. එතන තියෙන පංචස්කන්ධයක්. ඒ පංචස්කන්ධය උපාදානයන්ගෙන් තොරයි, චන්දරාගෙන් තොරයි. ඒ නිසා මෙතන ප්‍රභාස්වර චිත්තයක් පවතින්නේ. ඒ ප්‍රභාස්වර චිත්තයෙන් ප්‍රභවයේ පිහිටි සිත, ඒ ප්‍රභවයේ පිහිටි සිත නැවත කර්ම සමුදය කරන්නේ නැහැ. එහෙනම් එතනින් ඉහට ගමන අවසන්. අන්න එතෙන්ට එනකොට පොදු ඒකත් ඒක ඒක පොදු ඒකීය ස්වභාවයක් හටගන්නවා. පොදු සාම්‍ය භාවයක්. ඒක තමයි අරිහතුන් වහන්සේ කියලා කියන්නේ. එහෙනම් අරිහතුන් වහන්සේ කියලා කිව්වහම අපිට දැන් අරිහතුන් වහන්සේ කියන නම කිව්වහම ඇති. ඒ කියන්නේ කවුද මේකින්ද මන්ද කියලා කියන්න ඕනේ නැහැ. එහෙනම් සියලු අරිහතුන් වහන්සේලාගේ ගුණ එක හා සමානයි කියලා අපිට පේනවා. උන්වහන්සේලාගේ පාරමිතා ගුණය නිසා, පාරමිතා බලය නිසා ඒ සම්මා ඥානවල වෙනස්කම් තියෙනවා. ඒක වෙනම දෙයක්. හැබැයි අරිහතුන් වහන්සේ කිව්වහම සාරිපුත්ත මොග්ගලාන උත්තමයාගේ සිට, උත්තමයන්ගේ සිට සාරිපුත්ත මොග්ගලාන කියන අති ශ්‍රේෂ්ඨ වූ මහා අග්‍රශ්‍රාවකතුමන් වහන්සේලාගේ සිට මෙතෙක් ලෝකෙ පහළ වෙච්ච සියලුම රහතන් වහන්සේලා නියෝජනය වෙන්නේ. එහෙනම් රහතන් වහන්සේ කියන්නේ පොදු ගුණයක්. එහෙනම් ඒ පොදු ගුණයට ළඟා වුණේ කොහොමද? අනර ස්කන්ධයගේ ස්කන්ධයන් තුල පවතින මෙන්න මේ චිත්තෙන් සකස් කරපු අර චන්ද රාගය අවසන් කරලා ස්කන්ධයන් පිළිබඳව ඒ චිත්තයේ පවතින ඒ චන්දරාගය අවසන් වෙච්ච දවසට ඒ ස්කන්ධයන් මමයි වර්ධවාගත්ත ඒ වැටහීම යනවබෝධය පහ කරපු දවසට අන්න ඉතුරුන ස්කන්ධ චන්දරාගයන් තුරු චන්දරාගින් තුරු එදාට මොකද වෙන්නේ? එදාට පවතින්නේ එතන දැනගැනීමක් පමණයි. දැනගැනීමක් පමණයි එතන පවතින්නේ. එදාට නැවතෙහි හට ගැනීමක් නැහැ. ඒ කියන්නේ අව්‍යාකෘතව ස්කන්ධ පවතින අව්‍යාකෘතයි. ඒ කිව්වේ රාගදේශ මොහ නැවත සමුදය කරන්නා වූ ස්කන්ධ නිවේ මේවා අව්‍යාකෘතයි. පුරාණ කර්ම විපාක වශයෙන් පවතින ඒ කර්ම විපාක අවසන් වෙච්ච දවසට කම්මා විපාක වත්තන්තේ කියන කොටසටයි ඒකයි තියෙන්නේ. එහෙනම් කර්මෙන් විපාක වැඩපිළිවෙලක් හදනවා. ඒ විපාක වැඩපිළිවෙල අවසන් වෙච්ච දවසට අරිහතුන් වහන්සේ පරිනිර්වාණයටපත් වුණා කියන. මොකද ඒකේ ඇත්තම පරිනිර්වාණයටපත් වුණා කියලා කියන්න කෙනෙක් එතන නැහැ. අපි ඒක නොනින් දකින්න සම්මුතික වශයෙන් අපි අරිහතුන් වහන්සේ පැනෙව්වට සම්මුතික වශයෙන් අරිහතුන් වහන්සේ පනවනවා මෙන්න මේ උතුමන් වහන්සේ මෙන්න මේ தත්ත්වයට පත් වුණා කියලා. හැබැයි අපි දකින්න ඕන නුවණින් රහත් අරිහතුන් වහන්සේව පනවන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන්ගෙන් නෙවෙයි. ඒක හොඳට තේරුම් ගන්න ඕන. අරිහතුන් වහන්සේ කියලා කියන්නේ යම්කිසි தත්වයක්. ඒ தත්ත්වයට පත් වුණාම එතන සත්ත්ව පුද්ගල ප්‍රපංච සියල්ල අවසන් වෙනවා. ආත්මයක් එහි නැහැ. ඒ ස්කන්ධයන්ගේ හිමිකරුවෙක් ඉන්නකන් තමයි එතනට අපි අසාරු ආත්මය පනවන් සත්‍යෙක් පුද්ගලෙක් පනවන්. එහෙනම් ඒ ස්කන්ධ පිළිබඳ
සියලු චන්දරාගයන් දුර වෙච්ච දවසට ඒ ස්කන්ධයන් සම්බන්ධයෙන් පණවන්නට කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. නමුත් එහි අපිට නමුත් එහි දකින්න ලැබෙනවා විපාක වශයෙන් සකස් වන්නා ස්කන්ධ පහක යම් කිසි පංචස්කන්ධ ක්‍රියාවලිය විපාක වශයෙන් සකස් වන්නා වේ පංචස්කන්ධ ක්‍රියාවලිය තුල විපාක සිතක් සහ විපාක කයක් ඒ විපාක සිතත් පාරිශුද්ධ මට්ටමකට ඇවිල්ලා නතර වෙලා ඒ කිව්වේ ප්‍රභාස්වරයේ පිහිටලා ඒ නිසා මොකෝ වෙන්නේ එතන තියෙන්නේ ප්‍රභාස්වර සිතක් සහ විපාක කයක් ඒ ප්‍රභාස්වර සිත සම්මා ඥානෙන් ක්‍රියාත්මක වෙනවා ක්‍රියාසිත වලින් කටයුතු කරනවා විපාක කය පරිහරණය කරමින් අන්නේ ස්වභාවයට අරිහතුන් වහන්සේ කියනවා එහෙමනම් ඔබගේ ප්‍රශ්නෙට උත්තරේ දුක්ඛ ස්කන්ධයක් වශයෙන් පහළ වෙන්නේ පංචස්කන්ධය නොවේ පංච උපාදාන ස්කන්ධය චතුර මහතාගේ ප්‍රශ්නෙට උත්තරේ චතුර මහතා කියනවා ඔව් තව ප්‍රශ්නයක් මට එවලා තියෙනවා ඔබතුමාට ආයි පොඩ්ඩක් බලනවාද චතුර ඇහින්නේ නැද්ද හොඳයි හැමෝටම තව එකක් එවලා තියෙනවා මේ එතුමා අහනවා පටිච්ච සමුප්පාදය වගේ ඒ පටිච්ච සමුප්පාදය කියන වචනය ගත්තාම පටිච්ච කියන වචනේ හරි අර්ථය මොකද්ද කියලා පටිච්ච කියන්නේ එකට එකක් ප්‍රත්‍ය වෙලා ගැලපෙන අවස්ථාවට තේලාංච පටිච්ච වටිච්ච කියලා තියෙනවා. ඒ කියන්නේ තෙලට පහන් වැටිය පටිච්ච වෙනවා. ඒ කියන්නේ තෙලට ගැලපෙන්නේ පහන් වැටිය. ප්‍රත්‍ය වෙනවා. ප්‍රත්‍ය වෙලා ගැලපෙනවා. යම් කිසි දැන් තෙලයි පහන් tirei පටිච්ච නොවුනොත් එතන පහන් දැල්ලක් හටගන්නේ නැහැ. අපි හිතමු ඔතෙන්ට තෙලට දානවා අපි යකඩ කම්පියක්. අන්න පටිච්ච වෙන්නේ නැහැ. ඒ කියන්නේ තෙලට ප්‍රත්‍ය වෙන්නේ නැහැ අර යකඩ කම්බිය. එහෙනම් පහන් තිරයක් දැම්මොත් අන්න පටිච්ච වෙනවා. ඒ කියන්නේ ප්‍රත්‍ය වෙනවා. ඒ කියන්නේ ඒ දෙක එකතු වෙලා ඵලයක් හටගන්න අවශ්‍ය කරන අවකාශය නිර්මාණය වෙනවා. එහෙනම් පටිච්ච කියලා කියන්නේ හැමතිස්සෙම යම්කිසි ප්‍රත්‍යයෙන් ධර්මතාවක් උපදවන්න පුළුවන් ගැළපීම. ඇහැට රූපේ පටිච්ච වෙනවා. එතකොට තමයි චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං කියලා චක්කු විඥානේ සකස් වෙනවා. දැන් එතකොට පටිච්ච කියන එක මේ කැමැත්තෙන් බැඳීම කියලා ගත්තොත් අරිහතුන් වහන්සේට ওই කිව්ව ක්‍රියාවලිය ওই විදිහටම සිද්ධ වෙනවා. කොහොමද? චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණ. ඒක රහතන් වහන්සේටත් නවත්තන්න බෑ. රහතන් වහන්සේටත් ඒ ටික ඒ විදිහට විපාක විඤ්ඤාණ සකසෙන්නේ එහෙම තමයි. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණ. එහෙනම් මේ අපි දැන් අර ගත්තොත් එහෙම ඇහැ රූපේට පටිච්ච වෙනවා කියලා ගත්තොත් සම්පූර්ණයෙන් ඇහැයි රූපයයි එහෙමනම් කැමැත්තෙන් බැඳෙනවා කියලා ගත්තොත් එතන මුලාවක් තියෙනවා. දැන් අර සංයෝජන කියන සූත්‍රයේ සාරිපුත්තයන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ අග්‍ර ශ්‍රාවකතුමන් වහන්සේ අපේ බුදුපියාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකතුමන් වහන්සේ. ඉතින් උන්වහන්සේගෙන් අහනවා ඉතින් උන්වහන්සේගේ දේශනාවත් බුද්ධ දේශනාවම තමයි. උන්වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඇහැට රූපය සංයෝජනද රූපේට ඇහැ සංයෝජනද කියලා. ඒ කියන්නේ සුද්ධ සිංහලෙන් ඇහුවොත් ඇහැට රූපය බැඳෙනවද රූපේට ඇහැ බැඳෙනවද කියලා අහනවා. සාරිපුත්තයන් වහන්සේ කියනවා දේශනා කරනවා මහාන ආයුෂ්මතුනි ඇහැට රූපය සංයෝජනත් නැහැ රූපේට ඇහැ සංයෝජනත් නැහැ. ඒ කියන්නේ ඇහැට රූපය බැඳෙන්නෙත් නැහැ රූපේට ඇහැ බැඳෙන්නෙත් නැහැ. ඇහැයි රූපයයි අතර කොටනගෙන චන්දරාගෙන් මේ දෙක ගැට ගහනවා කියලා. එහෙනම් ඇහැ යනු සංයෝජන ධර්මයක් රූපේ යනු සංයෝජන ධර්මයක් චන්දරාග යනු සංයෝජනයි. දැන් තව ඔකටම තමයි ලස්සන උපමාවක් චිත්ත ගෝපතිතුමා දුන්නේ. අර ඇහුවනේ කළු ගුණයි සුදු ගුණයි එකට තියලා ගැට ගහලා විය ගහකින් ඇහුවා කළු ගුණාට සුදු ගුණා ගැට ගහලා ඉන්නවද සුදු ගුණාට කළු ගුණා ගැට ගහලා ඉන්නවද. එතකොට එතුමා දීපු උත්තරේ සුදු ගුණාට කළු ගුණා තියලා ගැට ගහලත් නෙවෙයි කළු ගුණාට සුදු ගුණා කියලා ගැට ගහලත් නෙමෙයි ගොනු දෙන්න එකට තියලා විය ගහෙන් ගැට ගහලා. ඒ වගේ ඇහැට රූපය වෙඳිලත් නැහැ රූපයට ඇහැ වෙඳිලත් නැහැ ඇහැ රූපයකට තියලා චන්දරාගෙන් ගැට ගහලා. එහෙනම් මොකද වෙන්නේ? චන්දරාගය දැන් අර විය ගහ අයින් කරපු දවසට මොකද වෙන්නේ? ගොනු දෙන්න ඉස්සිරියන. එහෙනම් ඇහැයි රූපය අතර තියෙන චන්දරාගය දුර වෙච්ච දවසට මොකද වෙන්නේ? ඇහැයි රූපයයි දෙපසට යනවා. ඒ කියන්නේ නිදහස් වෙන.
බන්ධනේ. එතකොට තමයි අර විමුක්තියටපත් උනා කියන්නේ. එතකොට සිත තමයි එහෙනම් චන්දරාගින් මේ හැයි රූපයකට තියලා ගැට ගහගෙන ඉන්නේ. තුච්ච නින්දසිත. මේ චන්දරාගින් තමයි ගැටේ ගහගෙන ඉන්නේ. චන්දරාගේ දුර වෙලා කියලා වසර ගැට ගහන්න එකක් ආයේ නැහැ. නිදහස්. එදාට අන්න චක්ක ආයතනේ නැහැ චක්කු ඉන්ද්‍රිය ඉතුරු වෙනවා. එදාට අන්න රූපය යතහ රූපේ ඉතුරු වෙනවා. ඒ නිසා ඒක විපාක රූපයකට සීමා වෙනවා. එහෙනම් අන්න අපි දකින්න ඕන ඇහැට රූපේවත් රූපේට ඇහැවත් ওই විදිහට ඒවන් උපසංහරති කනට සද්දේවා සද්දේට කනවත් එකට එකක් බැඳින්නේ නැහැ චන්ද්‍රාගේ පවතින තුරු මේවා සංයෝජන වෙනවා ඒ කියන්නේ එකට එකක් මොසු වෙලා පවතිනවා ඒ මොසු වීම තුළ ඒ සංයෝජන තුළ තමයි කර්ම සමුදේ වෙන්නේ එහෙනම් පටිච්ච කියලා කියන්නේ මෙන්න මේ දෙක එකට එකක් ප්‍රත්‍ය වෙන අවස්ථාව ඇහැට රූපේ ප්‍රත්‍ය වෙනවා ඇහැයි රූපේ ප්‍රත්‍ය වුණාම තමයි එකට එකක් ආහාර වුණාම තමයි එයින් චක්කු විඥානේ සකස් වෙන්නේ ඉතින් එහෙනම් පටිච්ච කියලා කියන්නේ මෙන්න මේ එකට එකක් ප්‍රත්‍යවීම. දැන් ඒක තමයි පටිච්ච සමුප්පාදය කියලා කිව්වේ. පටිච්ච සමුප්පාදය කිව්වේ මොකක්ද? එක් ධර්මයකට තව ධර්මයක් ප්‍රත්‍ය වෙලා සංඋප්පාදේව සංයෝජන උප්පාද වීමේ ක්‍රියාවලිය. සත්‍යයක් නෙවෙයි. සත්‍ය හැරීට සංයෝජන ධර්ම වලට තමයි නමක් දෙන්නේ. සක්කායදීටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික රූපරාග අරූපරාග මානුද්දච්ච අවිජ්ජ ඔන්න දස සංයෝජන දැන් ඔබම හිතලා බලන්න ඔය 10න් කොයි එකටද සතා කියන්නේ ඔය 10න් එකක් හරි දිනනවද සත්වයක් කියලා බලවන්න බෑ එහෙනම් ඔය 10ම පටිච්ච සමුප්පන්නෝ ක්‍රියාත්මක වෙනකොට අන්න සත්‍යෙ පේනවා මායා සත්‍යෙ එහෙනම් මායා සත්‍යෙක් මේ ඉන්නේ මේ මායා සත්‍යව නිර්මාණය කරන්නේ මෙන්න මේ සංයෝජන පටිච්ච සමුප්පාදයට අනුකූලව ක්‍රියාත්මක වෙමින් ඒ කියන්නේ හේතුඵල ධර්මයට අනුව නැත්තම් එකට එකක් ප්‍රත්‍ය වේලා මේ ධර්මතා සමුදේ වෙනකොට එතන සත්‍යයක් වශයෙන් මායාවක් විද්දමානයි ඇත්තටම පවතිනා වූ තත්වයක් නොවේ ඒ කියන්නේ සත්‍ය කියලා නිශ්චිතව පනවන්න පුළුවන් ආත්මයක් හෝ පුද්ගලයෙක් නෙවෙයි ඒ ඒ මොහොතේදී ඒ ඒ සංයෝජනයන්ගේ සමුදේ මත ඒ මොහොතේදී විද්දමාන වන්නා වූ සත්‍යයක් මිසක් නිශ්චිත වේකාකාර අවිපරිණාමීව ඉන්න සත්‍යයක් නෙවෙයි දැන් අපි ගත්තොත් එහෙම කෙනෙක්ගේ මේ ස්කන්ධ ක්‍රියාවලිය පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය තුළ මොහොතින් මොහොත සත්‍ය නිර්මාණය වෙනවා ඒකයි කිව්වේ සීනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා කියලා මිනිසා නෙවෙයි මොකෙක්වත් බෑ මනින්න හැම ස්කන්ධ ක්‍රියා හැම පංච උපාදානස්කන්ධ ක්‍රියාවලියක මෙන්න මේ විදිහට මොහොතින් මොහොත පටිච්ච සමුප්පන්නව විවිධාකාර සත්ත්ව භව සකස් කරනවා ඉතින් ඒ නිසා තමයි කිසිම කෙනෙක් ඔය අපි සම්මුතිය කියන්නේ කෙනෙක්ව අපිට අඳුර ගන්න බෑ කියලා. කොහොම අඳුර ගන්න? තමන්ගේ ඉස්සේ තමට අඳුර ගන්න බැරි නා. අනුන්ගේ ඉස්සේ කොහොම අඳුර ගන්නද? තමන්ව තමන්ට විශ්වාසයක් නැති ලෝකේ අනුන් විශ්වාස කරන්නේ කොහොමද? ඇයි ඒ? සියල්ල පටිසමුප්පාදයි. කියන්නේ එකට එකක් හේතු වෙලා මේ ප්‍රත්‍ය තුලින් උපදින්නා වූ තත්වයන් මිස මේව සදාතනික ස්ථිරසාර අවිපරිණාමී තත්වයන් නෙවෙයි. එන සත්‍ය කියලා කියන්නේ මේ හේතුඵල ධර්ම තා තුළ විද්‍යමාන වන ඉතාම තාවකාලික தত্ত্বයක් අවිනිශ්චිත தত্ত্বයක් නිශ්චිතව නොපවතිනා වූ தত্ত্বයක් විපරිණාමීය தত্ত্বයක් අස්ථිර වූ தত্ত্বයක් මොහොත අපාසා ජරාවට පත් වෙමින් මරණයට පත් වන වූ தত্ত্বයක් එවන සත්‍ය කියලා අමුතුවෙන් පනවන්න කෙනෙක් එහෙම නෑ එහෙනම් අපි දකින්න ඕන මේ පටිච්ච සමුප්පාදයේ anu හේතුඵල වශයෙන් මේ සංයෝජන උප්පාද කරන්නා වූ උපදවන්නා වූ ක්‍රියාවලියයි කියලා. දැන් බලන්න අවිජ්ජාවේ සිට ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දොමන සුපායාස දක්වා ඔබට පේනවද සත්‍යේ? අවිජ්ජාව කියන්නේ සත්‍යයේද පුද්ගලයේද ආත්මයද? නෑ අවිජ්ජාව යනු ධර්මතාවක්. ධර්මයක්. අවිජ්ජාව යනු ධර්මතාවක් සහ ධර්මයක් දෙකම කියදෙනවා එතන. ඊළඟට සංකාර කියන්නේ ධර්මයක් පරිසම්පාද ධර්මයක් සමුදය ධර්ම ඊළඟට විඥාන කියන්නේ ධර්මයක් ධර්ම කොට මේ සමුදය ධර්ම ඊළඟට නාම රූප කියන්නේ ධර්මයක් චලායතන කියන්නේ ධර්මයක් ස්පර්ශය කියන්නේ ධර්මයක් වේදනා කියන්නේ ධර්මයක් තණ්හා කියන්නේ ධර්මයක් උපාදාන කියන්නේ ධර්මයක් භවය කියන්නේ ධර්මයක් ජාති කියන්නේ ධර්මයක් ජරා මරණ ශෝක පරිදේව දුක් දොමන සුපායාස කියන ධර්මතා එහෙනම් එතන සම්පූර්ණයෙන්ම අපිට දකින්නට ලැබෙන්නේ මොනවද ධර්මතා සහ ධර්ම ධර්මතා කියන ක්‍රියාවලිය ධර්ම කියන්නේ සමුදේවන ප්‍රපංච
එහෙමනම් මෙතන සම්පූර්ණයෙන් පේන්න තියෙන අපිට ධර්මතාවලියක් ධර්ම කොටක් දැන් ඔතනින් ඔය අවිජ්ජාව විසිට ආරම්භන පරිසම්පාදේ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායස දක්වා සත්‍යයක් දැක්කද පේනවද පුද්ගලයෙක් දැක්කද ඔබ පේනවද එහෙම කිව්වොත් ආත්මයක් පේනවද ඔබට නැහැ එන සබ්බේ ධම්මා අනත්තා මේ සියලු ධර්මතා මේ සියලු ධර්ම ආත්මීය සාරෙන් ශූන්‍යයි මේවා ආත්මයක කොටස් නෙවෙයි මේවා හේතුඵල වශයෙන් සකස් වන ධර්මතා හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වන ධර්ම ඒ නිසා බුදු පියාණන් වහන්සේ පෙන්වලා දුන්නේ මොකද්ද මෙන්න මේ හේතුව අවිජ්ජාව නිසා උපදින මේ ධර්ම එකට එකක් ප්‍රත්‍ය වෙලා සංයෝජන සකස් කරමින් ඒ සංයෝජනයන් තුළින් සත්‍යය කියන මායාව මවාපාන අන්නේ ක්‍රියාවලියටයි පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ චතුර්මාත්‍ය